අයිබෝන් කියලා පිළිගන්න මගේ වන් එක බෙට් සිංහල YouTube channel එක බලන යාළුව හැමදෙනාම. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ අද ආයෙත් කැසිනෝ ගැන කතා කරන්න හිතුවා. මේ වන් එක බෙට් එකේ අපි ගේම් එකක් ප්ලේ කරන්නේ කොහොමද, ඒකෙන් කොහොමද අපි ආදායමක් ගන්න කියන එක. ඉතින් ඔයාලට බලන්න පුළුවන්, ඒ කියන්නේ මගේ channel එක online money වගේ සම්බන්ධව තමයි යන්නේ. ඒ කියන්නේ වන් එක බෙට් සිංහල දාලා තිබුණාට ඔයාලට මුදල් උපයන්න පුළුවන් ගොඩක් ක්‍රමවේද මම කියලා දෙනවා. ඉතින් ඒකෙදි මම ගොඩක්ම බලනවා affiliate marketing හොඳයි. නමුත් සමහර වෙලාවට ගොඩක් ඒවා තියෙනවා අපි ටීම් හදන්න ඕන. ඊට අමතරව ගොඩක් වෙලාවට අපිට ගොඩක්ම කරන්න තියෙන්නේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් විකුණන්න, ඒකෙන් පොඩි කමිෂන් එකක් එන්න. ඉතින් අපි ප්‍රොඩක්ට් එකක් සෙල් වෙන්න දැම්මහම ඒකෙන් අපිට කමිෂන් එකක් එන්නේ ඒ ප්‍රොඩක්ට් එක අපේ ලින්ක් එක හරහා සෙල් වුණොත් විතරයි. ඉතින් ඒ වගේ නැතුව මම ගොඩක්ම මේකෙන් බලාපොරොත්තු වෙන ඔයාලට ඩිරෙක්ට් ඒ වෙලාවේ වැඩ කරලා ඒ වෙලාවට එදිනෙදා මුදල් ගන්න පුළුවන් ක්‍රමවේද හඳුන්වලා දෙන්න. ඉතින් අද අපි කතා කරමු මේ ලයිව් කැසිනෝ කියන සෙක්ෂන් එකේ කැසිනෝ වලින් කොහොමද සල්ලි හොයන්නේ කියන එක ගැන. එතකොට ඔයාලා යන්න මේ ලයිව් කැසිනෝ කියන සෙක්ෂන් එකට. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා ගොඩක් ගේම්ස් වර්ග. මම මේ ගොඩක් ඒවා ගැන හොඳම වීඩියෝස් කරලා තියෙනවා ඔයාලට බලන්න පුළුවන් channel එකේ පහලට ගියොත්. ඉතින් ගොඩ දවසකින් අපි මේ අර සිග්බෝ ක්‍රීඩාව ගැන එක වීඩියෝ එකයි කරලා තියෙන්නේ. ඉතින් ඒක නැවත මට කරන්න කියලා හිතුණා. මොකද මේක හොඳ ගේම් එකක්. ගොඩක් අය මේක ප්ලේ කරන්නේ නැති. ඉතින් ඔයාලා මේ සිග්බෝ කියන සෙක්ෂන් එකට එන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ මෙගා සිග්බෝ කියන මෙතන ගේම්ස් තුනක් විතර තියෙනවා. අනිත් ඒවා නම් ගොඩක් වැඩිපුර බෙට් එකක් තියනවා. නමුත් මේ ගේම් දෙකේ රුපියල් 20ක් තමයි බෙට් එකක් වශයෙන් අපිට තියන්න තියෙන්නේ. ඉතින් අපි මේ ගේම් එක තෝරගමු ෆස්ට් ගේම් එක. ඊට පස්සේ මේක මම ඔයාලට පේන්න පොඩ්ඩක් මැක්සිමයිස් කරගන්නම්. එතකොට මම හිතනවා ඔයාලට වැඩිපුර හොඳට පෙනෙයි කියලා. හරි, මේකේ දැන් ගේම් එක ප්ලේ කරගෙන යද්දී ඔයාලට බලන්න පුළුවන් මම මේකේ වීඩියෝ එක ඔන් කරන්න. මම අර ඩේටා පොඩ්ඩක් සේව් කරගන්න ඕන හින්දා වීඩියෝ එක ඔෆ් කරලා තියෙන්නේ. ඉතින් අපි ඔන්න වීඩියෝ එකත් ඔන් කරගමු. ඔහම මම මීඩියම් ක්වලිටි එකක් දානම්කෝ ඔයාලට පැහැදිලි වෙන්න වීඩියෝ එකේ. මේකෙදි වෙන්නේ කැට තුනක් තියෙනවා. ඒක මේ අතින් අතල්ලන්නේ නැහැ. මේකේ ඔටෝ ভাইබ්‍රේෂන් එකකින් තමයි මේ කැට තුන හොලවන්නේ. ඔයාලට බලන්න පුළුවන් ඔන්න ඔය විදිහට කැට තුන ভাইබ්‍රේට් කළා. ඒකේ වැටෙන අගය තමයි මෙන්න මෙතනින් ඕගොල්ලන්ට බෙට් එකක් විදිහට තියලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකේ තියෙන අංක 4 ඉඳලා 10 වෙනකන් වැටුනොත්, ඒ කියන්නේ මේ කැට තුනේම වැටෙන අගේ එකතුව අංක 4 ඉඳලා 10 වුණොත් ස්මෝල්. ඉතින් මේකේ බිග් අංකයක් ගන්න නම් අංක 11 ඉඳලා 17 වෙනකන් වැටෙන්න ඕන මේ කැට තුනේ. ඉතින් ඔය වගේ බෙට් තියන්න පුළුවන් රුපියල් 20 ගානේ. ඊට අමතරව ඔත්තේ සහ රෙට්ටේ විදිහට තියන්න පුළුවන් මේ කැට තුනේ එකතුව. ඒ වගේම තමයි කැට තුනේම අගය එකක් වෙනවා කියලා මෙන්න මේ සෙක්ෂන් එකේ තියන්න පුළුවන් එනි ට්‍රිපල් හෝ මේ විදිහට. මේවට ගෙවන ක්‍රමය මේ මෙතන තියෙනවා. ඉතින් ඔයාලා රුපියල් 20කට රුපියල් ඒ වගේ 150 ගුණයක් ගන්න පුළුවන් මේ එනි ට්‍රිපල් මෙන්න මේ වගේ සෙක්ෂන් එකකට තියලා තිබ්බොත්. ඒ වගේම තමයි කැට තුනෙන් දෙකක අගය එකම සමාන විදිහට එනවා නම් 8ට එකක් වශයෙන් ගෙවනවා. අපිට අනුමාන කරන්න පුළුවන් නම් හරියටම මෙන්න මේ කැට තුනේම අගේ මෙන්න මේ අගය එනවා කියලා අනුමාන කරලා ඔයාලට බෙට් කරන්න පුළුවන් මෙන්න මේ පේලියේදී. ඒ වගේම තමයි කැට තුනෙන් කැට දෙකක අගය වැටෙන්නේ මෙන්න මේ විදිහට 1 3 1 2 1 4 1 6 ඔය විදිහට වැටෙනවා කියලා අපිට බෙට් කරන්න පුළුවන්කම තියෙනවා මේ සෙක්ෂන් එකේදී. අවසාන එක තමයි කැට තුනෙන් එක කැටයක් හෝ මෙන්න මේ විදිහේ අංක 1 2 3 4 5 6 කියන අංක වලින් වැටෙනවා කියන එක. ඉතින් මෙන්න මේ විදිහට තමයි බෙට් කරන්න තියෙන්නේ. මේ ඉතින් මේකේ තියෙන විශේෂම වාසිය තමයි ඔයාලට බෝනස් එකක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපි මේ බෙට් කරන ඕනම තැනක මේ ඔත්තේ රෙට්ටේ සහ බිග් ස්මෝල් කියන පොසිෂන් එකේ හැර අනිත් ඒවට යාලා අහම්බු වශයෙන් බෝනස් එකක් ගෙවුන. ඕක තමයි සරල වෙන්නේ. ඉතින් මේක ඔයාලට හොඳට අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට පස්සේ බෙට් කරන්න පටන් ගන්න. ඉතින් අපි මම ආරම්භයක් වශයෙන් අපි පොඩි බෙට් එකක් දාලා බලමු. පොඩි කීපයක් මම කරලා පෙන්නන්නම් ඔයාලට අයිඩියා එකක් ගන්න. ඔයාලට පේනවා මෙන්න මෙතන මගේ account balance එක. ඉතින් දැන් වැටුනේ අංක 8. අංක 2 3 3.
ඔයාලට පේනවා මේක ස්මෝල් ලංකයක්. ඉතින් අපි ස්මෝල් ලංකයකට ගියොත් ඊළඟට ස්මෝල් ලංකයක්ද බිග් ලංකයක්ද කියන එකට වඩා මම තියලා පෙන්නන්නම්. ස්මෝල් වලට තියන්නේ මේ විදිහට. මෙතන 20ක් තියන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු වැටෙන අංකේ මොකද්ද කියලා. ස්මෝල් ලංකයක්ද බිග් ලංකයක්ද කියලා. ඉතින් මේකෙදී ඔයාලට ස්ට්‍රැටජිස් ගොඩක් හදාගන්න පුළුවන්. ඔයාලට පේනවද දැන් වැටුනේ 5 3 8 1 9. ඉතින් අංක 9 කියන්නේ මම ඒක ස්මෝල් අංක 10 ස්මෝල් ලංකයක් නිසා ඒක මට ආවා. ඉතින් තව එකක් තමයි මේ වගේ එනි ට්‍රිපල් වලට තියන්න පුළුවන් මේ විදිහට. මේක නම් ඇත්තටම මම දැන් මේ තිබ්බට අහම්බෙන් වැටෙන්නේ. ඔයාලට මේ ගේම් එක හොඳ ස්ටඩි එකක් කරන්න පුළුවන් නම් ඇත්තටම මේකේ වැටෙන විදිහ ගෙස් කරලා මේ ගන්න පුළුවන්. ඉතින් දැන් ඇත්තටම බෝනස් එකක් දෙන්නේ මෙන්න මේ අංකෙට. ඔයාලට පේනවද අංක 5 වැටුණා. හරි දැන් මම අර ගේම් එක කරලා එක්ස්පීරියන්ස් එකක් තියෙන හින්දා මම උතරින් තිබ්බේ. ඒ වගේ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවක මම ආපහු අර එනි ට්‍රිපල් එක තියන්නම්. මේ දෙකටත් තියමු අපි. ඔය විදිහට තමයි ගේම් එක ක්‍රීඩා කරන්න තියෙන්නේ. මේ වගේ තැනකදී 20 ගුණයක්, 15 ගුණයක්, 7 ගුණයක් ඔය වගේ වශයෙන් ගෙවනවා. ඊට අමතරව මෙවල් පේනවාත් පොඩි බෝනස් එකකුත් ගෙවනවා. දැන් වටුනේ අංක 2 6 සහ 4. ඔය විදිහට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. මේක ඔයාලට සල්ලි උපයන්න කියලාම නෙවෙයි විනෝදයක් ලබන්න ප්ලේ කරන්න සමහරට ඔයාලට ඒකෙන් ආදායමක් ගන්න පුළුවන් වෙයි. හැබැයි ඒකට නම් ගේම් එක සෑහෙන දුරකට අධ්‍යයනය කරන්න වෙනවා ඔයාලට මේකේ වාසියක් ගන්න නම්. දැන් බලමු අංක ඔයාලට අංක 9 වැටුනේ. තව එකක් තමයි මෙන්න මෙතන රීබේට් පොසිෂන් එකක් තියෙනවා. මේ රීබේට් එක ඔබපු ගමන් අපි කලින් තිබ්බ ඒවා ඒ විදිහටම යනවා. ඉතින් ඔයාලට තියපු එකක් කැන්සල් කරන්න ඕන නම් මෙන්න මෙතනින් කැන්සල් කරන්න පුළුවන්. ඒකත් එක්තරා වාසියක්. මොකද හදිස්සිය වැරදිලා ඔයාලගේ අතින් මුදලක් මේක තියුණොත් ඒක කැන්සල් කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඒ අවස්ථාවේ. හරි අංක 1 3 4. හරි ඉතින් මම ගොඩක් දුරට මේ ඉනි ට්‍රිපල් එක තමයි ගොඩක්ම ෆලෝ කරන්නේ. ඒ විදිහට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කැමති විදිහට මේ වැටෙන අංක වලට බෙට් එකක් තියන්න පුළුවන්. මේ නෝමල් අංක වලට වගේම සාමාන්‍යයෙන් වැඩිපුර ගාණක් ගෙවන අංක වලට තියන්න පුළුවන්. එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට මේකේ ප්ලේ කරද්දි. දැන් බලන්න මෙතන බෝනස් ගෙවනවා. මෙතන මන් තියපු එකට බෝනස් ගෙවනවා. මම තියපු එකක් නෙමෙයි වැටෙන්නේ. නමුත් ওই විදිහට තමයි ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. අපි දැන් මෙතන තියලා බලමු ඩබල් ඩබල් එකකට. මම මේකටයි එනි ට්‍රිපල් එකටත් තියමු. ඔය විදිහට අපිට මේ ගේම් එකේ දිගින් දිගට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් දිනනවා, අය පරදිනවා, ආයි දිනනවා ඔය විදිහට කීප වතාවක් සෙල්ලම් කරගෙන යද්දි ඔයාලට ජයග්‍රහණයක් ගන්න පුළුවන්කම තියෙයි. 3 5 6 අංක 14 තමයි වැටුනේ. ඔය විදිහ තමයි ගේම් එක ප්ලේ කරන්න තියෙන්නේ. ඉතින් මම මෙතෙන්දී 3 5 6 15ටත් ටීම් එකක් ඔතන ඔය මේ මැද තියෙන විදිහට තනියකට තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට කරන්න පුළුවන් හොඳම දේ තමයි big small හරි මොන හරි එක අංක ගොන්නකට තියෙන එක. අංක 4 වැටුනේ. ඔයාලට බලන්න පුළුවන් අංක 4ට 50 ගුණයක් කියවනවා. ඒ කියන්නේ රුපියල් 20ක් තිබ්බනම් ඔයාලා මේ වෙනකොට රුපියල් 1000ක් ඇවිල්ලා. ওই විදිහට ලොකු ගෙවීම් කරනවා ඒගොල්ලෝ මේ හරහා. ඊට අමතරව බෝනස් වශයෙන්ුත් ගෙවීමක් කරනවා. අපි බලමු මේ වටෙත් සෙල්ලම් කරලා ඊට පස්සේ මම වීඩියෝ එක ඉවර කරන්නම්. ඔයාලට කැමති නම් මේ විදිහට දිගින් දිගට සෙල්ලම් කරගෙන යන්න පුළුවන්. ඔව් අංක 10 තමයි දැන් වැටුනේ. හරි එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට ඕගොල්ලෝ. මං මේකත් තියන්නම්. අපි මේ වටේ ඉවර කරමු. ඉතින් මේක ඔයාලට විනෝදයක් ලබන්න පොඩි මුදලක් දාලා සෙල්ලම් කරාට ගැටලුවක් නැහැ. නමුත් දිගින් දිගට ලොකුවට
සෙල්ලම් කරන්න යන්න අවශ්‍ය නැහැ. සමහර දවස්වලට දිනනවා, සමහර දවස්වලට පරදිනවා. ඉතින් මේ මේ කැසිනෝ සහ මේ ගේම් සෙල්ලම් කරන අය දන්නවා මේකේ වෙන්නේ කොහොමද කියන එක. එහෙමනම් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට හැම දිනාටම. සුබ දවසක්.